සුබ දවසක්. මම ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්. මම ජාතික ජනතා පක්ෂයේ ලේකම් හැටියටයි අද දින ඔබ ඉදිරියට එන්නේ. අපේ පක්ෂය තීන්දු කළා තනි පක්ෂයක් හැටියට වෙන අයගේ කෝච් සාක්කුවල එල්ලෙන්නේ නැතුව තනියම තනි පක්ෂයක් හැටියට අපිට හැකි හැම දිස්ත්‍රික්කයකම කණ්ඩායම් ඉදිරිපත් කරන්න. කෙනෙක් ප්‍රශ්නයක් අහයි, ඇයි එහෙම කරන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි අපි දක්ෂිණාංශ දේශපාලනය නියෝජනය කරන්නේ. මේ රටේ දක්ෂිණාංශික දේශපාලනය නියෝජනය කළ ගිය අවුරුදු 25ක 30ක් අතර කාලය තුල දක්ෂිණාංශ දේශපාලනය නියෝජනය කළ පක්ෂ සියල්ලම මේ රටේ ජනතාවගේ හුස්ම ධනය හූරාගෙන කෑම විතරයි කළේ. තමන්ට සහයෝගය දුන් වංචනිකයින් රැකගැනීම සහ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ රීරි මාංශය උරාගෙන බීම පමණයි ඔවුන් කළේ. ඒ නිසා දක්ෂිණාංශ දේශපාලනය කියන එක මේ රටෙන් දැන් තුරන් වෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා දක්ෂිණාංශය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් හැටියට අපි තීන්දු කළා කිසි කෙනෙක්ගේ කෝච් සාක්කුවට ඇතුල් වෙන්නේ නැතුව තනියම මේ මැතිවරණයට මුහුණ දෙන්න. ඒ අනෙකුත් දේශපාලන පක්ෂ වගේ අපිට මහ විශාල ධනස්කන්ධයක් නැහැ මේ මැතිවරණයට පොම්ප කරන්න. නමුත් අපි ලබාගත්ත කීර්තිනාමයක්, අපි අවංකව ගෙවපු ජීවිත, එයට වඩා මං හිතන්නේ මේ රටේ ඡන්දදායකින්ට වටිනවා. අපි දන්නවා මේ මෑතදී ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති කමට ජනාධිපතිවරණය දිනලා අනුර කුමාර දිසනායක මහත්මයා මේ රටේ ජනාධිපති හැටියට පත් කළා. දැන් අපි දකිනවා ඒ අනුර කුමාර දිසනායක මහත්මයා නියෝජනය කරනේම කණ්ඩායම බොහොම සීලවන්තව කටයුතු කරනවා. බොහොම හොඳයි. මහා මැතිවරණයේදීත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ යම් නියෝජනයක් ලැබෙන බවත් ස්ථිරයි. නමුත් අර මොකාද ඉගිලෙනකොට තමයි සුද පේන්නේ කිව්වා වගේ ජනතා විමුක්ති පෙරමුණේ සුද අපිට දැකගන්න පුළුවන් වෙන්නේ මහා මැතිවරණයෙන් පස්සේ. මහා මැතිවරණයෙන් ජයග්‍රහණයක් ලබලා ඉන් පස්සෙත් මේ තපස් රැකීම ඒ ආකාරයටම කරනවා නම් හරිම හොඳයි, අපි සතුටු වෙනවා. හැබැයි ඉංග්‍රීසි කියමනක් තියෙනවා, power corrupts absolute power corrupts absolutely. මේවා කට කහනවට කියපු දේවල් නෙමෙයි. බලය ලැබීමත් සමග මනුෂ්‍ය ස්වභාවය තමයි දූෂණය ඇතිවීම. අසීමිත බලය ලැබීමත් සමග අසීමිත දූෂණයකට ඔවුන් යොමු වීම වැළැක්විය නොහැකි. අපි ප්‍රාර්ථනා කරනවා ජනතා විමුක්ති පෙරමුණ මහා මැතිවරණයෙන් පස්සේ ඒගොල්ල මේ දක්වන සිල්වත් බව ඒ විදියටම පවත්වගෙන රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කළොත් ඒක හරි හොඳයි. නමුත් ඒගොල්ලා අර මං කියපු විදියට පීලි පැනලා යන්න ගත්තොත් එදාට අපිට සිද්ධ වෙන්නේ අහස දිහා බලලා වලාකුළු දිහා බලලා අනේ අපිට මේ මොකද වුනේ කියලා හඬන්න. එදාට එහෙම හඬලා ඇති වැඩක් නැහැ. ඒ නිසා ඒකට අපි සූදානම් වෙන්නට ඕනේ. වැරදිලාවත් ඒගොල්ල වැරදි මග යන්න ගත්තොත් එතනදී ඒකට විරුද්ධව නැගී හිටින්න පුළුවන් පුද්ගලයින් කීප දෙනෙක්
ශක්තිය තියන පුද්ගලයෙන් කීප දෙනෙක්. කැපවීම තියන පුද්ගලයෙන් කීප දෙනෙක් විරුද්ධ පක්ෂය සිටිය යුතුමයි. මම කියනවා. අපේ යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට තෝරාපත් වනාම අපි විරුද්ධ පක්ෂය වාඩි වෙනවා. අපි කාගෙවත් කෝත්සාක්කුවට නැගලා තනතුරු ගන්නේ නෑ. විරුද්ධ පක්ෂේ ඉඳලා එවකට පවතින රජය නිවැරදි මගක යනවනං දෑත් ඔසවලා ඔවුන්ට ඒ ශක්තිය දෙනවා. නමුත් ඔවුන් පීලිමාරු කරලා වැරදි දෙසට යන්න ගියොත් ඒ හා සමාන ශක්තියකින් යුක්තව පිටකොන්දක් තියන මේ රටට ආදරය කරන මිනිස්සු හැටියට අපි ඔවුන්ට එරෙහිව ඔවුන් යහමගට යවීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමෙන් ඒ වගකීම ඉෂ්ට කරනවා. මේ රටේ ජනතාවට ලැබෙන්ඩ පුළුවන් සුරක්ෂණය ආරක්ෂාව ඒකයි. විරුද්ධ පක්ෂේ දැනට ඉන්න නැත්තම් මේ රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය සහ සජබ ඇතුළු දූෂිත දේශපාලන පක්ෂවල අය විපක්ෂයට ගියත් අර කතාවක් තියෙනවානේ කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. විපක්ෂවාදී වුණත් ඒගොල්ලක් කරන්නේ එදා ඉඳලා ඒගොල්ලගේ බඩගෝස්තරය සඳහා අවශ්‍ය ක්‍රියාවලියක යෙදෙන එක මිසක් මේ රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ ඉඳලා අවංකව කටයුතු කිරීමක් නෙමෙයි. අනේ නිසා ඔය දූෂිත අවුරුදු 25ක 30ක අතීතයක් තියෙන දක්ෂිණාංශ පක්ෂවල මන් නම් කරනවා එක්සත් ජාතික පක්ෂය, ගෑස් සිලින්ඩරය, සජබ දුරකථනය, ඒ දූෂිත පක්ෂවල අය විපක්ෂයට ගියායි කියලා ඔවුන් ජනතාව වෙනුවෙන් ඒ කටයුත්ත ඉෂ්ට කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන් විපක්ෂය ශක්තිමත් විපක්ෂයක් රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න සූදානම් විපක්ෂයක් රටේ මිනිස්සු කරෙහි සංවේදී බවක් දක්වන කණ්ඩායමක් විරුද්ධ පක්ෂයට යැවීම රටට ලැබෙන ආරක්ෂණයක් වෙනවා. ඒ නිසා ඉතාමත්ම කාරුණිකව මේ රට ආදරය කරන මිනිස්සු ඉන්නවා නම් මේ රටේ වංචාවට එරෙහිව කටයුතු කරන්නට දකින්ද කැමති දක්ෂිණාංශ පක්ෂයකට සහයෝගය දෙන්න ඉන්න මිනිස්සු ඉන්නවා නම් අපි ආයාචනය කරනවා මේ හෙළුව පෙන්නපු වංචනික දේශපාලන පක්ෂවල ඉන්න වංචනිකයින්ව විරුද්ධ පක්ෂයට යවනවා වෙනුවට රට වෙනුවෙන් අපි උපන් රට වෙනුවෙන් අපේ සහෝදර ජනතාව වෙනුවෙන් හඬක් නගන්න සූදානම් කණ්ඩායමකට ඒ විපක්ෂයේ පුටු කීපයක් වෙන් කරලා දෙන්න. මට දේශපාලනය කරන්න කොහෙත්ම අවශ්‍යතාවක් නැහැ. මම ජනාධිපති නීතිඥවරයෙක්. මගේ භාර්යාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක්. මගේ ලොකු පුතා කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක්. දෙවනි පුතා IT කරලා ඕස්ට්‍රේලියාවේ ඉහළම රැකියාවක් කරන කෙනෙක්. මට වේල් තුන හොඳට තාමත් කණ්ඩ පුළුවන්. සල්ලි හොරකම් කරලා නෙමෙයි. කාගෙන්වත් අයුක්ති සහගතව සල්ලි හම්බ කරලා නෙමෙයි. වාහනේ යන්න ඕනේ නම් ඕන වෙලාවක වාහනේ නැගලා යෑමේ ආර්ථික හැකියාව තාමත් මට තියෙනවා. අසනීපයක් වුණොත් ඒකට පිළියම් ලබා ගැනීමේ ක්‍රමවේදය මට තියෙනවා. එහෙනම් දේශපාලනය නොකලාට මට යහතින් මගේ ජීවිතය ගත කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපේ වගකීමක් තියෙනවා. අපි විතරක් ඒ ජීවිතය රැකගෙන ඉඳලා හරියන්නේ නැහැ. අසරණ වෙච්ච මිනිස්සුන්ට අපේ සහෝදර අපේම ලේ තියෙන ඒ සහෝදරයින් වෙනුවෙන් හඬක් නගන්නට අපිට හැකියාවක් තියෙනවා නම් ඒ සටන අපි කළ යුතුයි. අවසාන වශයෙන් මම කියන්නේ
මේ රට විනාස කරපු ඒ දක්ෂිනාංස දේශපාලනක්ෂීන්ට නෙමෙයි කවද හරි දවසක. අපේ දරුවෝ අපේ දරුවන්ගේ දරුවෝ ශාප කරන්නේ අපි වගේ අයට. රට විනාස කරන අවස්ථාවේදී රටේ ජනතාවගේ රීරි මාංශය උරාගෙන කන අවස්ථාවේදී අන්ධයෝ වගේ ඇස් දෙක වහගෙන බීරෝ වගේ කන් දෙක වහගෙන ගොළුවෝ වගේ කට වහගෙන හිටපු අපිට තමයි අනාගත පරම්පරාව කවද හරි ශාප කරන්නේ. අන්නේ ශාපෙන් ගැලවෙන්න තමයි අපි මේ ව්‍යාපාරය දියත් කරලා තියෙන්නේ. ඒ නිසා මොකද නැත්තම් අපේ දරුවෝ අපේ දරුවන්ගේ දරුවෝ කවද හරි අපේ මිනී වලවල් ගාවට ඇවිල්ලා තමයි කියන්නේ අපේ තාත්තට අපේ සීයට හෙන හත ගහන්න ඕනේ. මෙච්චර ව්‍යාසනයකට මේ රට යද්දී ගොළුව වගේ කට වහගෙන හිටියා, අන්ධයෝ වගේ ඇස් වහගෙන හිටියා, බීරෝ වගේ කන් දෙකේ ඇබ ගහගෙන හිටියා. අන්න ඒ සාපෙන් ගැලවෙන්න පමණයි අපි මේ දේශපාලනය කරන්නේ. ඒ නිසා මේ රටට ආදරය කරන මිනිස්සු ඉන්නවනම් මේ රටේ දුක් විඳින අහිංසක මිනිස්සුන්ට ආදරය කරන සංවේදී මිනිස්සු ඉන්නවනම් අපි ආරාධනය කරනවා අපිත් එක්ක වෙන්න. විදුලි බුබුල කවද හරි දවසක මේ රටට ආලෝකය ලබා දෙන විදුලි බුබුල ඉදිරියේ කතරයක් ගහලා අපිට ඒ සහයෝගය දෙන්න. මා ඔබතුන්ගෙන් කරන ආයාචනයයි ඒක මේ රට වෙනුවෙන් කරන ආයාචනය. අපිට ඒ උදව්ව කරන්න අපේ වගකීම් අපි ඉෂ්ට කරන්න. ස්තුතියි. මම නිලුෂා රාජපක්ෂ, විදුලි ඉංජිනේරුවරියක් සහ ව්‍යවසායිකාවක්. මම ව්‍යාපෘති ඉදිකිරීම් අංශයේ ව්‍යාපෘති වල නියැලෙනවා මේ රටේ සහ පිටරටවල් වල. ඉතින් මේ දේවල් කරන ගමන් මේ තියෙන රටේ ප්‍රශ්නත් එක්ක තව පියවරක් ඉස්සරහට ඇවිල්ලා මේ එළඹෙන මහා මැති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න කාන්තා නියෝජනයක් විදිහට මම බලාපොරොත්තු වෙනවා. සහ මේ කාන්තාවන් නියෝජනය වීම මේ මැතිවරණයේදී ඉතාම වැදගත්. මොකද කාන්තාවන්ගේ ප්‍රශ්න, අපේ දරුවන්ගේ ප්‍රශ්න, ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගන්න තියෙන තීන්දු තීරණ, මේ හැම දෙයක්ම කාන්තාවන්ට ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. කාන්තාවට ඉතා පහසුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව කාන්තා නියෝජනය වැඩි කරමින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා ජාතික ජනතා පක්ෂයේ නියෝජනය කරමින් මම ඉතා ආදරයෙන් සහ ඕනෑකමින් ඔබ සියදුනාගෙන්ම ඉල්ලා සිටිනවා. ස්තුතියි. You're watching the Life Traveler Channel.